සමහර අය ඉන්නවා දැන් චිත්‍රපටයක හරි ටෙලි නාට්‍යයක හරි හොඳට රඟපානවා. හැබැයි ඒ වෙනුවට විශේෂම චිත්‍රපටිවල ඒ කෙනාගේ හඬ වෙනුවට ඩබින් ආටිස් කෙනෙක් තමයි සමහර වෙලාවට හඬ දෙන්නේ. එතකොට අපි කමර්ෂියල්ස් වලත් ඕක දකිනවනේ. ඉතින් ඒ නිසා අර වොයිස් ආටිස් කෙනෙකුටත් විශේෂ තැනක් තියෙනවා කියන එක සහ ඒ ඔක්කොම සම්පූර්ණ කරගෙන ඉන්න නළුනිළියොත් සීමිත පිරිසක් ඉන්නවනේ. ඒක දැන් ඒක වෙන තව සුවිශේෂීම මාධ්‍යයක් සහ කලාවක්. දැන් ඔයා කිව්වාගේ උදාහරණයකට සමහර රංගනයකට අපි චාරම් කියන නළුවෙක් හෝ නිළියෙක්ව ගත්තාම ඔහුගේ රූපය තියෙනවා, ඔහුගේ හැඟීම් ප්‍රකාශ වෙනවා හොඳයි. ඒ ටික කැමරාවට හොඳට තියෙන්න පුළුවන්. හැබැයි කට ඇරපු ගමන් අර තියෙන චරිතය ඔහොමම කඩා වැටෙන වෙනස්ම එකක් තියෙනවනේ. දැන් අපිට ප්‍රසිද්ධියේ මේම කියන්න බැරි සමහර අපි නිකන් මතක් කරපුවම සමහර චරිත ඉන්නවා ඒගොල්ලන්ගේ ශරීරයට ගැලපෙන කටහඬ නෙමෙයි තියෙන්නේ. අපි හිතමුකෝ ලොකු මේ ප්‍රතාපවත් ශරීරයක් තියෙන එහෙම කෙනෙක් ඉන්නවා කතා කරනකොට මේ මං ඉඳන් ගිහින්ද වගේ ඉන්නවාර ඉන්න මිනිස්සුන්ගේ ඔළුවේ මැවිලා තියෙන චරිත. එතකොට කටහඬ ශිල්පිය කියන්නේ ඔයා කිව්වාගේ එතකොට ඒ චරිතය හරි පින්තූරෙන් අපිට පේනවා මෙහෙම චරිතයක්. එතකොට එයාට ගැළපෙන්නේ මේ කටහඬ නෙමෙයි. එතකොට කටහඬ ශිල්පියට පුළුවන් ඒ චරිතයට ඒ තියෙනවට වැඩි ලොකු පෞරුෂයක් එකතු කරන්න, වෙන තව මානයක් එකතු කරන්න, තව හැඟීමක් එකතු කරන්න. ඇත්තටම ලෝකෙ එහෙම වෙනවා. දැන් අපි හිතමු සමහර චිත්‍රපටි, දැන් අපි හිතමුකෝ ඇමරිකානු චිත්‍රපටියක් අපි හොලිවුඩ් චිත්‍රපටියක් හඬ කවප එකක් බලනවා කියලා අපි දෙකම හපම අපිට හිතෙනවා අරක රඟපාන නළුවට වඩා මේ ඩබ් කරලා තියෙන එක හොඳයිනේ කියලා. එහෙම වෙච්ච අවස්ථා ඕන තරම් තියෙනවා. ප්‍රතිචාර තමයි මේ ආදරයයි ගමන්ගේ චරිතයෙන් ඔබට ලැබුණේ.